ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම මෙමස 15 වෙනිදා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා කාර්ය තුල සිදු කෙරෙනවා. එදින පෙරවරු 9 සිට 11:30 දක්වා නාම යෝජනා සඳහා විරෝධතා දැක්වීම සඳහා කාල වේලාව වෙන් කර තිබෙනවා. ස්වාධීන ඉදිරිපත් වෙන සහ වෙනත් පක්ෂවලින් ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සඳහා ලකුණු වෙන් කිරීම සිදුවන්නේ විරෝධතා කාල සීමාව අවසන් වීමෙන් පසුයි. මෙම කාල සීමාව තුල මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පිහිටි සරණමාවත ආශ්‍රිත කලාපයේට විශේෂ ආරක්ෂක කලාපයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. එම ස්ථානයට ඇතුළු විය හැක්කේ අවසරලත් පුද්ගලයන් සහ අවසරලත් වාහන වලට පමණයි. මහජනතාවගෙන් ඉල්ලා සිටින කැමැති 15 වෙනිදා දිනේදී සරණමාවත ආශ්‍රිතව පිහිටි ඒ රජයේ කාර්යාල සහ රෝහල් එදින වසා තැබෙන හේයින් සාමාන්‍ය රාජකාරී හෝ වෙනත් කටයුතු සඳහා පැමිණීමෙන් වළකින ලෙස අපේක්ෂකයා සමග නාම යෝජනා පත්‍රය අත්සන් කළ තැනැත්තාටත් තෝරාගත් තවත් එක් තැනැත්තෙකුටත් නාම යෝජනා ශාලාවට ඇතුළු වීම සඳහා අවසර තිබෙනවා. සරණ මාවතට ඇතුළු විය හැක්කේ අපේක්ෂකයා රැගෙන එන වාහනයට පමණයි. පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය මේ ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් වැඩපිළිවෙළක් යොදා තිබෙනවා. අපේක්ෂකයන් සමග පැමිණෙන ඒ ආධාරකරුවන්ට නැවතී සිටීම සඳහා විශේෂිත ස්ථාන වෙන්කොට තිබෙනවා. එම ස්ථානවල රැඳී සිටමින් නාම යෝජනා බාර ගැනීමේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සහාය දක්වන ලෙස විශේෂයෙන් ඉල්ලා සිටිනවා. නාම යෝජනා බාර දීමෙන් පසුව පෙළපාලි පැවැත්වීමට හැකියාවක් නැහැ. නාම යෝජනා බාර දී ආපසු පැමිණෙන අපේක්ෂකයන් පිළිගැනීම සිදු කරනවා නම් ඒක සිදු කරලා සාමකාමීව විසිර යාම තමයි කළ යුත්තේ. අපි බලාපොරොත්තු වෙනවා නාම යෝජනා බාරගෙන දින පහක් ඇතුළත ඒ අදාළ අපේක්ෂකයන් සහ බලයලත් නියෝජිතයින් කැඳවා විධාන නියාමන පනත සම්බන්ධයෙන් අවශ්‍ය වෙන මූලික කටයුතු සිදු කිරීමට